ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී හිටපු හමුදාපතිවරයේ කුමින්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියෙකු ජෙනරාල් මහේස් සේනානායක ඇතුළු හිටපු යුද හමුදා නිලධාරීන් 13 දෙනෙකු සමග ජන බලවේගයට එක්ව තිබෙනවා. ඒ ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවයි. විපක්ෂ නායකවරයාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහය දැක්වීමේ අරමුණින් ඔවුන් එලෙස සමග ජන බලවේගයට එක්ව තිබෙනවා. එෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෙනරාල් මහේස් සේනානායක සමග රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙසද පත්කළ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය පැවසුවේ.